රජයේ විසින් බදු ප්‍රතිශතයන් පාත හෙලීමත් සමඟ ආනයනික බස් රථ සහ ට්‍රක් රථවල මිල රුපියල් 50,000කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් අනෙකුත් වාහන වර්ග ගෙන්වීමේදී වැට් සහ ජාතික ගොඩනැගීමේ බදු අය නොකරන බැවින් ඒවායේ මිලේ වෙනසක් සිදු නොමැති වී බවයි එම සංගමයේ සභාපති පවසා තිබෙන්නේ. මේ අතර විදුලි සංදේශ බදු 25%කින් පාත හෙලීමත් සමඟ මේ මාසයේ සිට ජංගම දුරකථන සහ ස්ථාවර ගාස්තුවල අඩුවීමක් සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව කියා සිටිනවා. මේ අනුව 15%ක්ව පවතින විදුලි සංදේශ බද්ද 11.25 දක්වා පහත දමා තිබෙනවා. ඒ වගේම 15%ක්ව පැවති වැට් බදු ප්‍රතිශතයේ 8% දක්වා පහත හෙලීම නිසා 2%ක්ව පැවති ජාතික ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීමත් සමග විදුලි සංදේශ සේවාවන් සඳහා අදාළ වන බැවින් දුරකථන ගාස්තු සැලකිය යුතු මට්ටමකින් පහළ බසින බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන සේවා සපයන ආයතන 5ක් ක්‍රියාත්මක කරන අතර අපගේ චැනල් එතාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.